මේ තරුණයාට ක්‍රෂ් එකක් තියෙනවා මේ උදේ හව පාරේ යන එන යුවතියක් ගැන තරුණයෙක් ගැන ෆර්නැන්ඩෝ මහත්මයා කිසි දෙයකට කතා කරන්න එපා මොන හරි ඕනනම් ලියලා දෙන්න නැත්නම් අතින් පයින් කියන්න කියලා. එම්.එස්. හිටියා හොඳ ගෝලෙක්. ඔහුත් ඉතාම දක්ෂ සංගීතවේදියෙක්. මම කුරුණෑගල ගීත ගායනා කළා. එතනින් ඊට පස්සේ මම වාරිපොලට ආවා. වාරිපොල ගීතයක් ගායනා කරා. වාරිපොලින් මාවතගමට ආවා. මාවතගම ගීත ගායනා කරා. ඊට පස්සේ ගලගෙදර. ගලගෙදර මම ගීත තුනක් ගායනා කරා. ඊට පස්සේ කටුගස්තොට. කටුගස්තොට බඩ සිද්ධ වුණා ගීත පහක් ගායනා කරන්න. එමෙසයත් hina vivi අහගෙන හිටියා. සිංහල සංගීතයේ අවසානයේ ඒ වගේ විවේචනක් තිබුණා. ඇයි අමරදේවයන්ලාගේ මට්ටමට එම්.එස්. ප්‍රනාන්දු ඔසවා තැබීම. Kinkini 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 latavai Metek novindi YouTube rasayak sandaha Saman for you yugaye nalikawa වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. ලංකාවම ඔහු හඳුන්වන්නේ MS කියලා. මම කියන්නේ MS ප්‍රනාන්දු කියලා. ඔහු තමයි ලංකාවේ එකම එක ජනප්‍රිය MS. MS ප්‍රනාන්දුගේ නමට කලින් බොහෝ විට යොදන තව කෑල්ලක් තියෙනවා. බයිලා චක්‍රවර්ති. හැබැයි මම ඒකට කැමති නෑ. MS බයිලා චක්‍රවර්ති කියන ඔටුන්න පැළඳගෙන ඉන්නවටත් කවුරු හරි ඔටුන්න MSට පලන් දන්න හදනවටත් කවුරු හරි පලන් දෙනවටත් මම කැමති නෑ. මොකද MS කියන්නේ බයිලවලට විතරක් හිර කරන්න පුළුවන් චරිතයක් නෙවෙයි. ඔහු ඉන් එහාට ගිය නිර්මාණශීලී පුද්ගලයෙක්. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය MS ගැන. ඇත්ත MS තමන්ගේ ගායන ජීවිතය පටන් ගත්තේ බයිලවලින් තමයි. බයිල පැත්තට බර වෙලා තමයි. හැබැයි ඔහු බයිල අතික්‍රමණය කරගෙන එතනින් ඉදිරියට ගිය පුද්ගලයෙක්. එතනින් ඉදිරියට ගිය නිර්මාණවේදියෙක්. එතනින් ඉදිරියට ගිය සංගීතවේදියෙක්. ඒ විතරක් නෙවෙයි. එතනින් ඉදිරියට ගිය කවියෙක්. හැබැයි අවසනාවකට MS.ගේ මේ කවිත්වය ගැන හුඟ දෙනෙක් දන්නෙත් නැහැ. කතා කරන්නෙත් නැහැ. අපි ඒ ගැනත් අද කතා කරමු. MS.ට හිටියා හොඳ ගෝලෙක්. ඔහුත් ඉතාම දක්ෂ සංගීතවේදියෙක්. දක්ෂතම ට්‍රම්පට් වාදකයෙක්. ඔහු තමයි සෙබස්තියන්. ඔහුට අපි කවුරුත් ආදරයට කතා කරන්නේ සෙබා කියලා. සෙබාගේ ට්‍රම්පට් හඬ අපිට මේ දැනුත් දැනුත් ඇහෙනවා වගේ. ඒ තරම් මිහිරි. MS.ගේ අතවැසිය අගසව්වා තමයි සෙබා. වතාවක් MS.ට දරුණු උගුරේ ආබාධයක් හැදුනා. මේකට ප්‍රතිකාර ගන්න MS රෝහලට ඇතුල් වුණා. ඊට පස්සේ ඔහුට ඉතා සුළු ශල්‍ය කර්මයක් කරා උගුරට. දොස්තරවරු කිව්වා මේ ශල්‍ය කර්මයෙන් පස්සේ කතා කරන්න එපා අපි කියනකම්. මොකද කතා කරන එක උගුරට හොඳ නැහැ. උග්‍ර වෙහෙසටපත් වෙනවා. ඒක නිසා ෆර්නැන්ඩෝ මහත්මයා කිසි දෙයකට කතා කරන්න එපා මොන හරි ඕනනම් ලියලා දෙන්න නැත්නම් අතින් පයින් කියන්න කියලා. ඉතින් MS ඉන්නවා ඉස්පිරිතාලේ ඇඳට වෙලා. තිබහක් හැදුනා. ළඟ ඉන්නේ කවුද? අර අගසව්වා. අර ගෝලයා. නැත්නම් සගයා. සෙබා. ඉතින් MS සෙබා දිහා බලලා ළඟට කතා කරා. ඊට පස්සේ අතින් පයින් මෙහෙම කියනවා.
තැඹිලි ඇඳ යට තියෙනවා. එකක් කපලා මට දෙන්න. සෙබට තේරුණා මේ MS කිව්වේ මොකද්ද කියලා. ඔහු ඇඳ යටට එබිලා බැලුවා. තැඹිලි තියෙනවා. ඊට පස්සේ සෙබා අහනවා MS කෙන්. කපලා විදුරුවකට දාලා විදුරුවෙන් බොනවද එහෙම නැත්නම් කපලා ස්ට්‍රෝ එකක් දාලා ස්ට්‍රෝ එකකින් බොනවද එම්.එස්. ඇඳේ ඉඳන් රවල බැලුවා සෙබා දිහාව සෙබා පවහන පොඩි කිරියක්ද ලොකු කිරියක්ද කියලා. හැමස් හැඳේ ඉඳන් යකෝ කතා කරන්න හොඳ නැත්තේ උඹට නෙවෙයි මට උඹ කතා කරපිය උඹ කතා කරපිය. එතකොට තමයි සෙබාට මතක් වුණේ කතා කරන්න හොඳ නැත්තේ එම්.එස්.ට කියලා. එම්.එස්. එක මගේ ආශ්‍රය ඇති වුණේ ටිකක් අහම්බ සිද්ධවීමක් හැටියට. ඒක සංගීත සම්දර්ශන ආශ්‍රයක්. ওই කාලේ 1970 ගණන් වල අගභාගයේ සහ 80ේ මුල භාගයේ තමයි මම සංගීත සම්දර්ශන වල නිවේදකෙක් විදිහට සම්බන්ධ වෙන්නේ. ජයතිස්ස හෙට්ටිආරච්චි තමයි මට ඒ අවස්ථාව දෙන්නේ. ඒ කාලේ ජයතිස්ස හෙට්ටිආරච්චි මේ සංගීත සම්දර්ශන මහා පරිමාණයෙන් සංවිධානය කළා. ඔය ජයතිස්ස සංවිධානය කරපු සම්දර්ශන මාන දෙකකින් නැත්තම් තට්ටු දෙකකින් තිබුණා. ඉහළ තට්ටුවේ සම්දර්ශනයේ තමයි ලංකාවේ ඉන්න ජනප්‍රියම ගායක ගායිකාවෝ ඒ සම්දර්ශනයේ ගී ගයනවා. අර දෙවෙනි තට්ටුවේ නැත්තම් දෙවෙනි පෙළේ සංගීත සම්දර්ශනවල ගී ගයන්නේ ජනප්‍රියම ගායක ගායිකාවෝ 4-5 දෙනෙක් විතරයි. අනික් අය ඒ ගම් පැත්තේ ඉන්න ප්‍රාදේශීය ගායක ගායිකාවෝ. අර මාව ගන්නේ අර දෙවෙනි පන්තිය දෙවෙනි තට්ටුවේ ප්‍රසංග නිවේදනය කිරීම සඳහා. ඉතින් මේවට මේ ලොකු කණ්ඩායමක් යන්නේ නැති නිසා හුඟක් වෙලාවට කාර් එකක තමයි අපි යන්නේ ජයතිස්ස හෙට්ටිආරච්චි. මේ කාර් එකේ වැඩිපුරම එකට ආශ්‍රය කරන්න ලැබුණු කණ්ඩායම තමයි ජෝතිපාල, මිල්ටන් පෙරේරා සහ ඇන්ටන් ජෝන්ස්. මේ තුන්දෙනා එක්කම මගේ මිත්‍රත්වය ඇති වුණේ අපේ ජයතිස්ස හෙට්ටිආරච්චි හින්දා මේ දෙවෙනි පන්තියේ කියන්නේ ටිකක් පොඩි සංගීත සම්දර්ශන වල නිවේදන කටයුතු කරන්න යාම සිද්ධ වීමත් සමගම. ඉතින් මේක ඉතාම රසවත්. මොකද ජෝතිපාල කියන්නේ දැවැන්තේක්, මිල්ටන් පෙරේරා කියන්නේ දැවැන්තේක්, ඇන්ටන් ජෝන්ස් කියන්නේ වෙනමම අපූරු චරිතයක්, දැවැන්ත චරිතයක්. ඉතින් මෙයාගේ අත්දැකීම්, ජීවිත අත්දැකීම් මේ මගේ පොඩි තරුණ කොල්ලත් එක්ක ඔවුන් කිසිම මේ බයක් එකක් නැතුව බෙදා හදා ගන්නවා. ඒක නිසාම ඒ සමහර අත්දැකීම්, ඒ සමහර කතන්දර මම අදත් කාටවත් කියලත් නැහැ, කියන්නෙත් නැහැ. ඒ තරම්ම රහයි. කොහොම හරි මේ සංගීත සම්දර්ශන වලට ඉඳහිට එම්.එස්. අයියත් එනවා. එම්.එස්. අයියා එන්නේ වෙනම. මොකද ඔහුට සංගීත සම්දර්ශන ගණනාවක් තියෙනවා. ඔහු අතන සින්දු කියනවා, මෙතන සින්දු කියනවා, ඊට පස්සේ තව තැනක සින්දු කියනවා. එහෙම තමයි ඒ යන ගමනේ තමයි එන්නේ. හැබැයි එහෙම ආපුවාම මේ අවසාන පොයින්ට් එක, අවසාන සංගීත සම්දර්ශනය, අපි ඉන්න සංගීත සම්දර්ශනය නම් එම්.එස්. සෑහෙන වෙලාවක් අපිත් එක්ක ගත කරනවා. මොකද ඔහුගේ මිතුරු කැල ජෝති ඉන්නවා, මිල්ටන් ඉන්නවා, ඇන්ටන් ජෝන්ස් ඉන්නවා. ඉතින් මේ අයත් එක්ක රස සහ විත බෙදා හදා ගනිමින් කටයුතු කරනවා. ඉතින් ඔන්න එක දවසක අපි ගියා මිරිස්වත්තේ, ගම්පහ මිරිස්වත්ත හන්දියේ තිබුණු ඔය සංගීත සම්දර්ශනයකට. එතන මේ පිටින් ආපු ශිල්පීන්ට මේ වෙහෙස නිවා ගන්න සහ සියලු කටයුතු සඳහා ලෑස්ති කරලා තිබුණේ හන්දියේම තිබුණු පුංචි කඩේ අසිල්ලර කඩයක්. ඒ කාලේ ඔය ශිල්පීන් ලොකු පහසුකම් නැහැ. අර කඩේ පුටු දෙක තුනක් දාලා බංකු තිබුණා. ඒවල ඉඳගෙන ඉතින් වඩේ ටිකක්
කඩල ටිකක් තිබුණා. කඩේ මුදලාලි කොමහත්තයෝ මේ ඔය බක්කිවල ඕන දෙයක් තියෙනවා මහතුරුන්ට ඕන දෙයක් ගන්න ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් අපි මේ අපේ උගුරු කඩ තෙමා ගන්න ගමන් අර වඩේ කඩල සහ බක්කිවල තිබුණු උඹල කඩ ලුණු ඒ සියල්ලම පරිහරණය කරමින් ඉතින් මිල්ටන් පෙරේරා පරණ කතා කියනවා ජෝති තව කතාවක් කියනවා පටිගත කිරීමකදී සිද්ධ වෙච්ච ඒවා කියනවා ඇන්ටන් ජෝන්ස් කෑමාංශයට පමණයි ඔහු බීමාංශයට සම්බන්ධ වෙන්නේ නැහැ ඔහුත් ඉන්නවා ඔහුත් ඔහුගේ අත්දැකීම් කියනවා ওই දවසේ එම්එස් අයත් උතෙන් ආවා ඇවිල්ලා සෑහෙන වෙලාවක් අපිත් එක්ක ගත කළා ගත කරනකොට ජයතිස්ස හිටිය ආරච්චි හිටපු ගමන් දන්නවද දැන් ටික දුහකට ගලින් මේ ලේක් ක්ලබ් එකේ වෙච්ච දෙයක් කියලා ඇහැක් ගහලා කිව්වා එමේ සෑත් මෙහෙම ජයතිස්ස හිටිය ආරච්චි දිහා හැරිලා බලලා කියලා අනිත් පැත්ත බලාගත්තා ඊට පස්සේ ජයතිස්ස මේ කතන්දරේ කියන්න පටන් ගත්තා ඒ කාලේ නුවර ලේක් ක්ලබ් එකේ මහනුවර ලේක් ක්‍රීඩා සමාජයේ හැමදාම වගේ මම හිතන්නේ සෙනසුරාදා දවසට සංදර්ශනයක් පැවැත්වෙනවා. ඒක සංගීත සංදර්ශනයක් වෙන්න පුළුවන්. එක්කෝ නාට්‍යයක එක ජවනිකාවක්. මේව දිග සංදර්ශන නෙවෙයි. එක ගායකයෙක් ඇවිල්ලා ගීත හතරක් පහක් ගායනා කරන මට්ටමේ කෙටි ප්‍රසංගයක්. මේක මුගක් වෙලාවට ජයතිස්ස තමයි සංවිධානය කරන්නේ. ඉතින් එම්.එස්. ලේ ක්ලබ් එකට ටික දුහකට කලින් ගිය අවස්ථාවක වෙච්ච සිද්ධියක් තමයි ජයතිස්ස රහ කර කර කිව්වේ. ඉතින් එම්.එස්. අය අහන් හිටියා අපිත් අහන් හිටියා ඒ කතාව තමයි දැන් මම මේ ඔබට කියන්න යන්නේ. එදා එම්.එස්. ලේ ක්ලබ් එකට ආවේ තව සංගීත සම්දර්ශන ගණනාවක් සඳහා සහභාගී වෙලා ගීත ගායනා කළා. ඉතින් එහෙම එකින් එකට ගීත ගායනා කරනකොට ඇඟේ තෙහෙට්ටුවට එක පැත්තකින් තෙහෙට්ටුව අනිත් පැත්තෙන් තෙහෙට්ටුව නිවා ගන්න පාවිච්චි කරන ඖෂධීය පාන මේ සියල්ලෙන්ම සන්තුෂ්ත වෙලා ලේ ක්ලබ් එකට ආවා. ඉතින් ලේ ක්ලබ් එකට ආවට පස්සෙත් මූණකට එහෙම හොදගෙන මේ උගුරකට වේලගෙන සින්දු කියන්න බෑනේ. ඉතින් ඒ අනුව ඒකට අදාළව උගුරකට තෙමා ගැනීම ආදිය කරලා දැන් මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්න වේදිකාවට නැග්ගා. දැන් වාදක මණ්ඩලයත් ඉන්නවා සෙබා ට්‍රම්පට් එකත් අරන් පැත්තකින් ඉන්නවා. A unique YouTube experience. වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. Someone for you. එමෙසේගේ සිරිතක් තියෙනවා වේදිකාවට ආපුවාම ටිකක් කතා කරනවා. ඔහු වේදිකාවට ආපුවම වේදිකාව පිරෙනවා. ඔහු හරිම ප්‍රාසංගිකයි. ගීත ගායනකොටත් එහෙමයි මයික්‍රොෆෝනය අතින් අරන් අතක් මෙහෙම දාගෙන ගීත ගායන්න පටන් ගත්තාම ඔහු තාලෙට පාද තියමින් ඉතාම අපූර්වට ප්‍රසංගාත්මක ආකාරයට තමයි මේ ගීතය ඉදිරිපත් කරන්නේ. ඉතින් එම්.එස්.අය කිව්වා මම අද සංගීත සම්දර්ශන ගණනාවකට සහභාගී වෙලා ආවේ. මම කුරුණෑගල ගීත ගායනා කළා. එතනින් ඊට පස්සේ මම වාරිපොලට ආවා. වාරිපොල ගීතයක් ගායනා කරා. වාරියපොලින් මාවතගමට ආවා. මාවතගම ගීත ගායනා කරා. ඊට පස්සේ ගලගෙදර මම ගීත තුනක් ගායනා කරා. ඊට පස්සේ කටුගස්තොට බඩ සිද්ධ වුණා ගීත පහක් ගායනා කරන්න. ඊට පස්සේ තමයි මම ඔබ වෙනුවෙන් මෙතෙන්ද ඇවිල්ලා මේ ගීත ගායනා කරන්න. හොඳයි එහෙනම් මම ඔබ වෙනුවෙන් ගායනා කරන්නම්. This is my first number. කියපුවා මං සෙබා ට්‍රම්පට් එකෙන් කියලා ගැව්වා. එමෙසේගේ එකක් තියෙනවා මේ ගීත ගායනා කරනකොට සමහර අවස්ථාවල දැන් අපි ඔය සාම්ප්‍රදායික විදිහට මේ වාදක මණ්ඩලයේ අර පූර්ව වාදනය කරලා ගීත ගායනා කරනවා වගේ වැඩ එමෙසේගේ අඩු එමෙසේ හිටපු ගමන් අමුතු විදිහට ගීත ගායනා කරන්නේ. ඒක අර සංගීත සම්දර්ශන ගණන වැඩි වෙන්න අන්තිම හරියේ ඒ ගීත ගායනා කරන ලීලාවත් වෙනස් වෙනවා. ඉතින් මං කිව්වනේ මේ ලේක් ක්ලබ් එකට එනකොට එම්.එස්. අය බොහොම තෙහෙට්ටුවෙන් හිටියා කියලා. ඉතින් එම්.එස්. අය දැන් ඔන්න ගීත ගායනාව පටන් ගන්න අර ට්‍රම්පට් වාදනය පස්සේ ඒක පාට මයික් අරගෙන ඔබට තියෙන ආදරේ මට කියලා දෙන්න කියනකොටම වාදක මණ්ඩලය සංගීතය වාදනය කරන්න පටන් ගත්තා. දැන් ගීතය යනවා.
ඉතින් ගීතේ බොහොම රහට එම්.එස්. අය ගායනා කළා. ප්‍රේක්ෂකයෝ අහගෙන හිටියා, උද්දාමයටපත් වුණා, රස වින්දා. ඊට පස්සේ ගීතේ ඉවරයි. ඊට පස්සේ එම්.එස්. අය ආපහු තව නොයෙකුත් කතාන්දර ටිකක් කියන්න ගත්තා. කියලා 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 කියලා. සෙබා දිහා බැලලා, "සෙබා, what's my second number?" කියලා සෙබාගෙන් අහුවා. සෙබා ට්‍රම්පෙට් එක අරන්, "ඔබට තියෙන ආදරේ මට" කියලා එම්.එස්. අයට කිව්වා. එම්.එස්. අය, "ඔබට තියෙන ආදරේ මට" කියලා සින්දුව පටන් ගත්තා. දැන් වාදක මණ්ඩලයක ගහනවා. හැබැයි ටිකක් දුර මේක කියනකොට එම්.එස්.ට තේරෙනවා මොකද්ද කලබගෑනියක් තියෙනවා, අන්දබජල් වීමක් තියෙනවා, හබල් බබල් වීමක් තියෙනවා කියලා තේරෙන්න ගත්තා. මොකද ප්‍රේක්ෂකයන්ගේ මූණුත් හරිනේ. සමහර මූණු මැලවෙල, සමහර මූණු බිරිවෙල, සමහර මූණු ඇඹුල් වෙල. එතකොට මෙහෙම පිටිපස්සේ හැරිලා බලපුවාම වාදක මණ්ඩලයේ අයත් ඇඹුල් වෙල, අන්දමන්ද වෙල. වේදිකාවේ පැත්ත බලනකොට ජයතිස් හෙට්ටි ආරච්චි දත් මිටි කකා මෙහෙම ඉන්නවා. එතකොට එම්.එස්.ට තේරුණා මොකද්ද විශාල ජංජාලයක් තමයි වෙන්නේ කියලා. එතකොට කල්පනා වුණා හරිනේ එන්න. මම මේ පළවෙනි නම්බර් එකම තමයි සෙකන්ඩ් නම්බර් එක කියලත් කියන්නේ. මෙසේබා මේ මේ වැරදි මේක කිව්වා, මමත් කිව්වා නේද කියලා එහෙමම නැවැත්තුවා සින්දු. සින්දු නවත්තලා සමාව ඉල්ලුවා ප්‍රේක්ෂකයන්ගෙන්. වෙච්ච වැරැද්දට නොනවරණ මහත්තුරනි, සමාවෙන්න, සමාවෙන්න, සමාවෙන්න. මේ සෙබා මුබීලා මුබීලා බාවත් පටලැවුණා. ඒක නිසා ඒ වෙච්ච වැරද්දට කරුණා කරලා සමා වෙන්න. Now I will sing my next number. ඔබට තියෙන ආදරේ මට. යයිතිස් ඔය කතාව කිව්වා. එම්.එස්. අයත් හිනා වෙවි අහගෙන හිටියා. එම්.එස්. ඉතාම දක්ෂ ගායකයෙක්. ඔහු කිසිම විටක ශෘතියෙන් පිට ගීත ගායනා කරේ නැහැ. පටිගත කිරීමකදී හෝ වේවා, සජීවී ගයමකදී හෝ වේවා, ඔහු නිවැරදි ශ්‍රුති ස්ථානයේ පිහිට ගායනා කළා. නිසි ස්වරය ඔහුගේ මුවින් කිසි විටක අපස්වර ගැවුනේ නැහැ. පර්ෆෙක්ට් පිචින්. ඒ වගේම ඔහු ගායනා කරන වචනවලට ඒ වචනාර්ථය හැඟීම් වලින් එක් කරන්න ඔහු සමත් වුණා. හැබැයි එම්.එස්.ගේ මේ ගායන විලාසය පිළිබඳව අපේ සමාජයේ හෝ අපේ විචාරකයන් අතර හෝ සාකච්ඡාවට භාජනය වුණා මදි. ඒ වගේම එම්.එස්. හොඳ සංගීතවේදියෙක්. ඔහු ඉතාම මිහිරි, ඉතාම රමණීය ගීත තනු නිර්මාණය කරලා තියෙනවා. ඔහුගේ ගීතනු පිළිබඳවත් වැඩි කතා බහක් අපේ සමාජයේ ඇති වෙලා නැහැ. ඔහු චිත්‍රපට 150ක පමණ ගීත ගායනා කළා. ඒ විතරක් නෙවෙයි, ඔහු චිත්‍රපටි ගණනාවක රඟපෑව, ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑව, ඇමරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව, මැද පෙරදිග රටවල් ආදී රටවල් ගණනාවක සංගීත ප්‍රසංග පැවැත්තුවා. 1973 දී ජනාධිපති විලියම් ගොපල්ලව වෙතින් එම්.එස්. පිදුම් ලබනවා ස්වර්ණ පද්ම සම්මානයෙන්. එම්.එස්.ගේ කුසලතාවයන් අගේම සඳහා. එම්.එස්.ගේ සුවිශේෂතාවයෙන් නිසා එක්තරා අවස්ථාවක ජාතික ගුවන් විදුලිය ඔහුට විශේෂයක් කරනවා. 1973-74 විතර කාලයේදී ඒ කාලයේ ගුවන් විදුලියේ ගී ගයන්න ඉඩ ලැබෙන්නේ, අවසර ලැබෙන්නේ, වැඩසටහන් ලැබෙන්නේ ගුවන් විදුලියේ සරල ගී ගායන ශිල්පී පරීක්ෂණයෙන් සමත් අයට විතරයි. මේ සමත් අය ABC යනුවෙන් ශ්‍රේණිගත කරනවා. උන්ට ඒ ශ්‍රේණිය අනුව වාරානුකූලව විනාඩි 15ක වැඩසටහනක් ලැබෙනවා. මේ ශ්‍රේණි තුනට මුඩින් තිබුණා විශිෂ්ට ශ්‍රේණිය කියලා එකක්. විශිෂ්ට ශ්‍රේණිය සරල ගී ගායක ගායිකාවන්ට පැය භාගයයි. හැබැයි විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී ගායක ගායිකාවන් හිටියේ 11යි. අමරදේවයන්, නන්දමාලිනී, සනත්, වික්ටර්,
දයරත්න අමර සුජාතාත්ත නායක මගේ මතකයට එනවා. ගුවන්විදුලි පාලන අධිකාරිය විශේෂයෙන්ම එහි එවක සභාපති සාධ්‍යක්ෂ ජෙනරාල් ඍජුවේ තිලකරත්න තීරණය කරනවා එම්.එස්. ප්‍රනාන්දුට පැය භාගයක විශේෂ සරලකී වැඩසටහනක් ලබා දෙන්න. මේ වැඩසටහනේ සම්බන්ධීකරණය බාර දෙන්නේ නිව්ටන් ගුණරත්නට. නිව්ටන් ගුවන්විදුලියේ බබලව ගුවන්විදුලි මාධ්‍යවේදියෙක්. ඔහු නිවේදකයෙක්, නිෂ්පාදකයෙක්, වැඩසටහන් සම්පාදකවරයෙක්, පරිපාලකයෙක් වශයෙන් කටයුතු කළා. ඒ වගේම ගුවන්විදුලියේ ITN ආයතනයේ ජාතික රූපවාහිනියේ ඉහළ තනතුරු අධිපති තනතුරු හෙබෙව්වා. ඔහු වෘත්තීය ජීවිතය අවසන් කළේ තානාපතිවරයෙක් විදිහට. නිව්ටන් තමයි බාර දෙන්නේ මේ වැඩේ. නිව්ටන් මේක ඉතාම රහට කරනවා. නිව්ටන් තමයි ඒ වැඩසටහනේ නිවේදන කටයුතු කරන්නේත්. බෝල බෝල මැටි ආදී ගීතය එළියට එන්නේ අන්න ඒ වැඩසටහන ඔස්සේ. හැබැයි මේ වැඩසටහන එම්.එස්.ට දුන්නා කියලා දැවැන්ත විවේචන එල්ල වෙනවා. සිංහල සංගීතයේ අවසානයේ ඒ වගේ විවේචනක් තිබුණා. ඇයි අමරදේවයන්ලාගේ මට්ටමට එම්.එස්. ප්‍රනාන්දු ඔසවා තිබීම. හැබැයි ඒ කාලෙත් අපි එම්.එස්. වෙනුවෙන් කතා කළා. අදත් කතා කරනවා. කොහොම හරි එම්.එස්.ට තමන්ගේ ජීවිතේ ඉතාමත්ම සතුටු අවස්ථාවක් වුණා. ගුවන්විදුලිය පිටපාරෙන් ඔහුට මේ ලබා දුන්නු අවස්ථාව පිළිබඳව. මොකද ගුවන්විදුලිය සාමාන්‍යයෙන් පිටපාරෙන් අවස්ථාවන් ලබා දෙනවා හුඟක් කාලවලට වැරදි අයට. හැබැයි හරි අයට අවස්ථාව ලබා දුන්නු මේ සිද්ධියක් හැටියට මේක අපිට දක්වන්න පුළුවන්. එම්.එස්. ගේ සතුට කොච්චර වුණාද කිව්වනම් එම්.එස්. නිව්ටන්ටත් ආචාර්ය සුනන්ද මහේන්ද්‍රටත් ගෙදරට එන්න කියලා පිටරට ජින් බෝතලයකින් විශාල සංග්‍රහයක් කරා. එම්.එස්. ගේ සතුට හුඟ දෙනෙක් අමතක කළාට හුඟ දෙනෙක් හිතන්නේවත් නැති වුණාට එම්.එස්. හොඳ කවියෙක්, හොඳ ගීත රචකයෙක්. ඔහුගේ කවීත්වය මම දකින්නේ ඉතා විශිෂ්ට ගණයේ කවීත්වයක් කියලා. මේ කවීත්වය නිසාම ඔහුගේ ගීත රචනා ඉතා ඉහළ තලයක තියෙන බව මම හිතනවා. සමහරු එක පාටම මම කියන දෙයට එකඟ නොවෙන්න පුළුවන්. ඒ වුණාට එම්.එස්. ගේ ගී රචනා පිළිබඳව හරිහමං විමසුමක් කළොත් අපි කාටත් තේරුම් ගන්න පුළුවන් ඔහු මොන තරම් උසස් මට්ටමේ, මොන තරම් විශිෂ්ට මට්ටමේ ගීත රචකයෙක්ද කියලා. ඔහුගේ වචන භාවිතය, ඔහුගේ ගීත කීපයක් මම සිහිපත් කරගන්නම්. කිංකිනි 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 ලතාවයි, ඇගේ ගමන බිමන නාරි ලතාවයි, කිංකිනි 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 කියන මේ වචනේ ඔහු පුන පුනා කියනවා. එතකොට අපිට අපේ හිතේ මැවෙනවා මේ නාරි ලතා ගමන කොයිතරම් සුන්දරද. ඔහු ඒ වගේ වදන් වලින් අපේ හිතේ සුන්දර චිත්‍රයක් මවනවා. අපි හිතන්නේ නැති චිත්‍රයක් මවන්න ඔහු සමත් වෙනවා. ඒකයි ඔහුගේ විශේෂත්වය. ඔහු එක ගීතයක පාවිච්චි කරනවා පොපොල් කියලා වචනය. පොල් පොල් පොපොල් පොල් පොල් පොල්. මේ ගීතය එළියට ආපුහාම ඒ කාලේ බොහෝ විචාරකයෝ එම්.එස්. පට්ට ගැහුවා. පොපොල්? මොනවද පොපොල් කියන්නේ? පොපොල් කියලා සිංහල වචනයක් නේ. පැපොල් නම් තියෙනවා. මොනවද මේ පොපොල් කියන්නේ? මේවද මේ සින්දු වලට දාන වචන? ආදි වශයෙන් ඔහු කරකශ විවේචනයන්ට ලක් වුණා. හැබැයි මේ පොපොල් කියන වචනෙන් ඔහු මවනදී, අපේ හිතේ මවනදී ඒ පැත්තෙන් හිතුවොත් අපි පොල් පොල් පොපොල් පොල් 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 මේ මවන චිත්‍රය මොන තරම් අපූර්ව එකක්ද, මොන තරම් නිර්මාණශීලී එකක්ද, මොන තරම් අලුත් චිත්‍රයක්ද. මේ වැඩේ පස්සේ කාලෙක ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ සංගීතඥ A.R. රහමන් කළා. ඔහු ගීතය පටන් ගන්න වචන නැත්නම් ගීතයේ මැද වචන වගේක් ඔහු හින්දි භාෂා ගීතයක් නම් හින්දි නොවන අමුතු තාලේ සමහර විට කිසිම තේරුමක් නැති වචන යොදලා ඔහු ගීත නිර්මාණය කළා. වචන කීපයක් මැදට දාලා. හැබැයි ඒක
බොහෝ අය අගය කළා. ලංකාවේ අර විචාරකයෝ මේ රහමන්ට මුකුත් කියන්න ගියේ නැහැ. එම්.එස්. ට හැරිම කිව්වට. එම්.එස්. ගේ තව ගීතයක් ගැන මම කියන්නම්. ඔහුගේ මේ ගීතයට පසුබිම් වෙන්නේ ගම්බද තරුණේ. මේ තරුණයාට ක්‍රෂ් එකක් තියෙනවා මේ උදේ හවා පාරේ යන එන යුවතියක් ගැන තරුණියක් ගැන. මේ තරුණිය උදේ පාන්දර යනවා. රෑ වෙලා ආපහු එනවා මේ පාර දිගේ. ඉතින් මේ මේ තරුණයා ඒ ඒ ක්‍රෂ් එක පෙන්වන්නේ. ඔහු හිතන්නේ මේ මේ යන්නේ එන්නේ මං වෙනුවෙන්. මාව බලන්නයි. මාව බලන්න නේද යන්නේ එන්නේ. ඒක තමයි ඒ තරුණයාගේ සිතේ මතුවෙන්නේ. කාව බලා යන ගමනේ කාව බලා එන ගමනේ. ඔන්නේ මිස්ක වශයෙන්. හිරු එන විට යන ගමනේ. සඳ එන විට එන ගමනේ. පාන්දර ඉරත් එක්ක පිට වෙලා යනවා. හඳත් එක්ක ආපහු එනවා. මාව බලා නේද ළඳේ කියාපන්. ඒ වගේම ඔහු ලියනවා මේ තරුණිය පාරේ යනකොට චීත්තයක් ඇඳගෙන බඳ නලෝමින් ඇය යනකොට පාර පුරා මල් හැලෙනවා ඇඳපු චීත්තෙන් මොනතරම් අපූර්ව යෙදුමක්ද පාර පුරා මල් හැලෙනවා ඇඳපු චීත්තෙන් මේක ඉතින් නම් ගිය ගීත රචකයෙක් ලිව්වා නම් බොහෝ ප්‍රශංසාවට භාජනය වෙන්න තිබුණා. එම්.එස්. නේ ලිව්වේ. ඒක නිසා වැඩි දෙනෙක්ගේ කතා බහට ලක්ුණේ නැහැ. කීප දෙනෙක් මේ ගැන කතා කරලා තියෙනවා. කීප දෙනෙක් මේ ගැන ලිපි ලියලා තියෙනවා. නමුත් බහුතර සාකච්ඡාවට මේවා භාජනය වුණේ නැහැ. එම්.එස්. ගේ මම කැමතිම ගීතය සහ මම ගරු කරනම ගීතය සහ ඔහු ලියූ ගී අතරින් විශිෂ්ටම ගීතය ඒක ඔබට සිහිපත් කරන්නයි මම දැන් සූදානම් වෙන්නේ. රස ආහාර කවලා රං කුඩු වේ දමලා ඇති කරන්න ගත්ත මාළගිරවි. ඔබ හිතනවා ඇති මොකද්ද මේ ගීතයේ තියෙන විශිෂ්ටත්වය කියලා. කුඩුවක ගිරවියක් දාලා ඉන්නවා. ගිරවකින් ඉතින් අර හැම තැනම තියෙනවා වගේ පෙත්තපු බත් කෑවද කියලා. බත් කෑවද කියලා අහනවා. මේ මම මේ මේ කුඩුවේ දොර අරින්දලා හදන අහනවා. ඕක සාමාන්‍ය දෙයක් නේ කියලා. නෑ. මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේ ගීතයේ හැම වචනයක් යටම මහා ගැඹුරු අර්ථ ගණනාවක් තියෙනවා. අරුත් විශාල සංඛ්‍යාවක්. එහෙම වචනවලට යටින් විවිධාර්ථ විවිධ අරුත් මතු කරන්න පුළුවන් ඉතාම දක්ෂ කවියෙකුට ඉතාම දක්ෂ ගීත රචකයෙකුට විතරයි. එම්.එස්. ලියනෝ ලස්සන මල් වතුවල ගැවසෙන්න වලාකුළු ඉරාගෙන පියඹන්න ඔබට ආස නැද්ද ඒ විදිහට ඉන්න මේ මාළගිරවෙන් අහන්නේ මේ මාළගිරවි රන් කූඩුවක දාලා ඇති කරන්නේ හැම සැප සම්පතක්ම දෙනවා හැබැයි මේ මාළගිරවිත් එක්ක තියෙන සම්බන්ධේ සාමාන්‍ය සම්බන්ධයක් නෙවෙයි. මොකද සමාජයේ කියනෝ අතාරින්න කියලා. ඔය මාළගිරවි අතාරින්න. ඇයි? ගැළපෙන්නේ නැහැ. ඒ නොගැළපීම මොකද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ගැළපෙන්නේ නැහැ. සමාජ සම්මතයන්ට ගැළපෙන්නේ නැහැ. එක්කෝ කුල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එක්කෝ ආගම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එක්කෝ මේ කියන්නේ අසම්මත ප්‍රේමයක් ගැන වෙන්න පුළුවන් මේ වගේ විවිධාර්ථ මේක ඇතුලේ තියෙනවා අතාරින්න කියලා ඇයි කියන්නේ ඔහිලා හිතුවද හැදාලා යයි කියලා සමාජෙන් අහනෝ ඇයි මාව දාලා යයි කියලා හිතුවද ඉතින් ඇයි මට අතාරින්න කියලා කියන්නේ ගිරවකින් තමයි අහන්නේ බාස නැද්ද බලාකුළු
පීරගෙන වලාකුළු එරාගෙන පියඹලා යන්න මේ ප්‍රශ්නේ ඔහු අහනවා ඔහුගේ යටිහිත කියනවා ආසදයි බලන්න කූඩුවේ දොර ඇරලා තියන්න ඒ විදිහට ඉන්න ආසදයි බලන්න කූඩුවේ දොර ඇරලා තියන්න යටිහිත එහෙම කියද්දි පීවි හිත කියනවා ගිරවුන් හොඳ නැහැ මේ ගිරවි එහෙම නැහැ අතෑරියත් දාලා යන්නේ නැහැ මේක හිත අහන්න ඔබත් අහන්න ඔව් ඔබත් අහන්න නැවත වතාවක් අහන්න මේ ගීතේ උඩින් පේන වචනවලට යටින් තියෙන විවිධාර්ථ ගැඹුරු අර්ථ ඔබට වැටහෙන්න පටන් ගනීවි MS මේ වගේ රස කතා ඔබදත් නොදත් රස කතා අහන්න සමන් for you නාලිකාව සමග එක් වෙන්න හිතුවද ඇදාලයයි කියලා මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා බෙල් අකුණ ක්ලික් කරන්න. Someone for you, යුගයේ නාලිකාව.